තුරු ැගෙන හිර සහ උතුර මැද පලත්වලත් මාතලයේ දිස්ශ්‍රිකෙත් වැසිවාර කහිපයක් ඇතිවේ හැකි බව කාලගුණ විද්‍යාත් දෙපාර්මේන්තුව පවසවා කාලගුණ ද්‍යාත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුළ කරුණානායයික ප්‍රකාශ කළේ පවතින වැසිතත්ත්වේ ප්‍රමාණාත්මක අඩුවීමක් විසි දෙවෙනි දයන් පසු අපේක්ෂා කළ හැකි බවයි. තරමක තද වෙසි අපි අපේක්ෂා කරන්නේ බස්ටාහිර සබරගමු දකුණ සහ නැගින් හිරව පලත්ව මිනිිමීට පණහයි ඇත්තප පත් අතර මට්ටම මේ වර්ෂාපතන් ලැබීම හැකවාව තියනෙන පුත්තල ං කංකසන්. හරහ තරිකුටාමලේ දක්වාතියන වෙල්ලබට තරට ඔබැතිෙන මොහත්තීරේත් විශේෂෙන්ම සධයකාලේ හෝ ාට්‍රිකාලේ තැින් තැන වැසිහෝ ගිගුණන් සහිත වැස්තත්වයන් නිර්මාණය වෙනවා. විශේෂම බස්නාහිර සබරගමු දකුණු සහ මධ්‍යම වගේ පළාත්වොල උදේ කාලේ මීදුුන් සහිත කාගුටි තත්වයත් තියනො තුල ශේෂම විසි දෙවින්නෙන් පස්සෙ වැැසිතත්වේ. ප්‍රමානාත්මක අඩුවීමක් අපි අපක් කර. මේ අතර ඇදැලන අධික වර්ශාවය හේතුවෙන් සෝමාවත්‍යය පුදබිමට යන මාගය ජලමට්ටම තවදුරටත් ඉළයමින් පවතිනවා. ඒ හේතුවෙන් මේ වනවිටත් ගමනා ගමනය සම්පූර්ණෙන් ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ දැන්වතුර ඒ ප්‍රමාන්ටට ටිකක් වැඩි. ඉතින් විශේෂයෙන්ම කියන්නවන මේ ආරක්ෂාව පිසුන්රනය. තවද ොන්නර ප්‍රදේශය කුඹරුවක් කර අටසේ පණහක් පමණ ගංවතුර හේතුවෙන් විනාශ වී ඇති බවයි අපවාර්තාකරු ප්‍රකාශ කළේ. පවතින අධිකවර්ශෂාව නිසා මහවැලිගංගව පිටාර ගැලීමත් සමග යෝධ කිබඹුලෙක්කු සෝමාවත්‍යය පුදිමේ ධර්මශලාාවක් තුළට පැමිණ තිබුණේ මේ අකාරයෙන්. රාජාගනය ජලාශේද මේ වන විට වවාන්දොරටු හතරක් විෘතකර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.